මං අහන්න කැමතියි ගරු ජනාධිපතිතුමාගෙන් මන්ද පෝෂණයේ වැඩිවීම සුබද අසුබද? පාසල් පන්තිය තුල දරුවෝ පන්තියේ කලන්ත දාලා වැටෙන එක සුබද අසුබද? මන්ද පෝෂණය ළමයි මේ පාසල් පන්තියේදී වැටෙන එක සුබද අසුබද? ඒක අසුබයි. ඒ නිසා තමයි අස්වැසුම ගෙනාවේ. ඒ නිසා තමයි හාල් කිලෝ 10 ගානේ මාස දෙකක් දුන්නේ. රැකියා අහිමි වීම සුබද අසුබද? රැකියාව අසුබ නිසා තමයි දැන් කර්මාන්ත ශාලා පටන් ගන්න. දැන් ආයෝජනය ගේන්නේ. රටේ උගතුන් බුද්ධිමතුන් රට අතහැර යෑම සුබද අසුබද? දුප්පත්කම වැඩිවීම සුබද අසුබද? දුප්පත්කම අසුබයි. ඒකයි ලක්ෂ 20කට උරුමය අයිතිය දෙන්නේ. ඒකයි ලක්ෂ 2.5කට අපි ගෙයක් දෙන්නේ. තව මොනවද ඕනේ? ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීම සුබද අසුබද? ඉදිකිරීමේ කොන්ත්‍රාත්වරුන්ට හිඟ වූ බිලියන 200ක් ගෙවා අවසන්. දැන් ආපහු ආධාර එනකොට නුවර පාර අනික් වැඩ කටයුතු සියල්ලම අපිට ආරම්භ කරන්න පුළුවන්. දුකද? වේල් තුන කාපු අය වේල් දෙක කනකොට, වේල් දෙක කාපු අය එක වේල කනකොට ඒක සුබද අසුබද? මම තව එකක් අහනවා. මේ රටේ ආර්ථිකය කැඩිලා මිනිස්සු හාමතේ ඉන්නකොට අගමැතිකම ගන්න නැතුව බය දුවන එක සුබද අසුබද කියලා. හුඟක් දෙනා බලා ඉන්නේ ගෘෂා වැල් පාලමේ පහළට වැටෙයි කියලා. ඒත් අන්තිමේදී ආ දරුවත් රැගෙන ආරක්ෂිතව වැල් පාලමේ නෙගොඩ වෙනවා. බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම. මං උන්නේම වැටෙයි කියලා අපරාධේ. අන්න එහෙම කාලකන්ණි පිටුවිලි තියෙන අය අදත් මේ සමාජයේ ඉන්නවා. මම ඒ අයට කියන්නේ රට වෙනුවෙන් ඒ සිතුවිලි වෙනස් කරගන්න කියලා.